අවුරුදු 4 පස්සේ ආයෙත් ඉලෙක්ට්‍රොනික අයිටම්ස් ගැන වීඩියෝයක් ඔයාලට අරගෙන ආවා. දැනට ලංකාවේ ගන්න පුළුවන් LG ලාගේ මොඩියුල්ස් වලින් ගත්තොත් LG ලාගේ ලංකාවට එන හයි එන්ඩ් එකේ තියෙන බෙස්ම මොඩියුල්ස් ටිකක් තමයි මගේ මෙඩි පස්සේ තියෙන්නේ. ඇයි ඔය LG රෙෆ්‍රිජරේටර් එකක් සල්ලි දීලා ගන්න? අතර මම සල්ලි දීලා ගන්න හේතුව ඇයි කියලා මම කතා කළොත් ඔයාලට මෙතන තියෙන ස්පෙෂල්ම දේ තමයි මේ ලීනියර් ඉන්වර්ටර් කියන කම්ප්‍රෙසර් එක. ඉතින් ලීනියර් ඉන්වර්ටර් කියන කම්ප්‍රෙසර් එකක් එක්ක එන රෙෆ්‍රිජරේටර් එකක් දැනට ලංකාවේ රෙෆ්‍රිජරේටර්ස් වලින් ටෙක්නොලොජි එක පැත්තෙන් ඉහළින්ම එන රෙෆ්‍රිජරේටර් එකක් විතරට LG ෆ්‍රිජ් එකක් ගන්න පුළුවන්. දැනට ලංකාවට එන LG ලාගේ රෙෆ්‍රිජරේටර් සීරීස් එකේ ඉස්සල්ලාම ෆස්ට් එක විදිහට එන්නේ මෙන්න මේ රෙෆ්‍රිජරේටර් එක. මේකට කියන්නේ අපි 61 81 කියන මොඩල් එක. ඉතින් මේ 61 81 කියන මොඩල් එකේදී ඔයාලට සාමාන්‍ය රෙෆ්‍රිජරේටර් එකක් තමයි බලාගන්න තියෙන්නේ. එතකොට මෙතන ඔයාලට දෙවෙනියට පේන්න තියෙන්නේ වෝටර් ඩිස්පෙන්ස් එකක් එක්ක එන රෙෆ්‍රිජරේටර් එක. මේ වෝටර් ඩිස්පෙන්ස් වගේම අයිස් ඩිස්පෙන්ස් එකකුත් රෙෆ්‍රිජරේටර් එකේ එනවා. ඒ වගේම ඔයාලට මෙතනින් පේන්න තියෙන්නේ ඩෝ ඉන් ඩෝ ෆන්ක්ෂන් එකත් එක්ක එන ඩිස්පෙන්සර් එකත් එක්ක එන රෙෆ්‍රිජරේටර් එක. ඉතින් මෙතන දේවා ඩබල් නොක් කළොත් එහෙම අපේ රෙෆ්‍රිජරේටර් එකේ ඇතුළ බලා ගන්න පුළුවන් පොසිබිලිටි එකක් තියෙනවා. ඒ වගේම මේකේ ලස්සන ෆිනිෂින් එකක්, ඒ වගේම ලස්සන අවුට්ලුක් එකක් තියෙන ලස්සන ෆ්‍රිජ් එකක් විදිහට ඔයාලට මේක බලා ගන්න පුළුවන්. මොකද මේක තනිකර සිල්වර් කලයකින් එනකොට මේකත් ඒ වගේම මේකට වඩා ටිකක් ඩාර්ක් සිල්වර් කලයකින් එනවා. අරක ටිකක් සාචුට්ටක් ඩාර්ක් කලයකින් තමයි එන්නේ. මේන් විදිහට වෙනස් වෙන්නේ මේ වෝටර් ඩිස්පෙන්සර්ස්, ඒ වගේම මේ ඩෝ ඉන්ඩෝ කියන ෆන්ක්ෂන්ස්. ඉතින් මේක අපි පොඩ්ඩක් අරලා බලමු රෙෆ්‍රිජරේටර් එක කොහොමද ඇතුළේ පේන්නේ කියලා. ඉතින් රෙෆ්‍රිජරේටර් එක ගියාම ඔයාලට මෙන්න මේ වගේ ලස්සන ලුක් එකක්, මේ ලස්සන view එකක් ඔයාලට බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක ඔයාලට දැන් පේනවා මේ රෙෆ්‍රිජරේටර් එක. මේ රෙෆ්‍රිජරේටර් එකේ ඔයාලට උඩින්ම පේන්න තියෙන්නේ මල්ටි එයර් ෆ්ලෝ කියලා. මොකක්ද මේ මල්ටි එයර් ෆ්ලෝ කියලා කියන්නේ? ඉතින් මේ දැන් රෙෆ්‍රිජරේටර් එකේ ඔයාලට මෙතන පේනවා මේ මල්ටි එයර් ෆ්ලෝ එකේ මේ හැම සෙක්ෂන් එකකටම අදාළ වෙන විදිහට මේ එයර් ෆ්ලෝ සිස්ටම් එකක් තියෙනවා. මේකදී ඔයාලට පේනවා මේ එයර් එක ෆ්ලෝ වෙලා, මේ කියන්නේ එයර් එක හැමතැනකම එළියට එනවා. ඒ කියන්නේ කූල් එකම. ඉතින් සාමාන්‍යයෙන් අපි ගත්තොත් වෙන රෙෆ්‍රිජරේටර් එකකදී කන්වෙක්ෂනල් ටයිප් එකකදී එක්ක උඩින් නැත්තම් පල්ලෙහැයින් විතරක් තමයි කූල් එක රෙෆ්‍රිජරේටර් එකට එන්නේ. එතකොට සාමාන්‍යයෙන් අර කූල් එක බැලන්ස් වෙන්නේ නැහැ. නමුත් මේකෙදි එහෙම නැහැ. මේකෙදි කූල් එක බැලන්ස් වෙන විදිහට හැමතැනකින්ම හැම රෝ එකකින්ම ඔයාලට මේ කූල් එක එළියට එනවා. ඊට අමතරව මේකේ මේ ඔයාලට පල්ලෙහැයින් පේන දින මේ හයිජිනික් ෆ්‍රෙෂ්. මොකද්ද මේ හයිජිනික් ෆ්‍රෙෂ් කියන්නේ? මේකෙදි ඇවිල්ලා ඔයාලගේ ආහාර නැචරල් විදිහට, ඒ කියන්නේ කිසිම සාමාන්‍යයෙන් බැක්ටීරියාස් වගේ දේවල් තියෙනවා නම් විනාශ කරලා මේ ආහාරයේ විදිහටම පවත්වාගෙන යන්න, ෆ්‍රෙෂ් විදිහට තියාගන්න තමයි මේ හයිජිනික් ෆ්‍රෙෂ් කියන ෆන්ක්ෂන් එක තියෙන්නේ. ඒ කියන්නේ ගඳ වගේ දේවල් ෆ්‍රිජ් එක ඇතුලේ යන්න. ඒතර එතනින් එහාට ගියාට පස්සේ ඔයාලට මෙතන පේන්න දින මේ එක සෙන්ස එකක් මෙන්න මෙතන තියෙනවා. මෙතනදි මේ සෙන්සකින් මෙන්ෂන් වෙන්නේ මෙතන මේ ෆ්‍රිජ් එකේ ස්පෙෂලි තියෙනවා සෙන්ස කූලින් සිස්ටම් එකක්. මම ඔයාලට මේන්ලි කිව්වා වගේ. ඉතින් මේකෙදි සෙන්සර්ස් 7ක් ඔයාලට මෙතන පේනවා. දැන් මෙතන පේන්න තියෙන එකයි. ඒ වගේම මේකෙදි ඉන්විසිබල් සෙන්සර්ස් 7කුත් තියෙනවා. එතනින් පල්ලෙහාට ගියාම මෙතනදි තියෙනවා මේ වායි වෝටර් බාස්කට් එක. වෝටර් බාස්කට් එකේදී ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් මෙතනින් පුරවන වතුර, මෙතන තමයි වතුර පුරවන්න තියෙන අර ඔයාලට ක්‍රෂ් ඩයිස් අයිස් වෝටර් වගේ දේවල් ගන්න ඕන නම්. එතකොට එතනින් පල්ලෙහාට යනකොට ඔයාලට මෙතන තියෙනවා ෆ්‍රෙෂ් බැලන්සර් කියන බොක්ස් එක. මේකෙදී ඔයාලට ස්පෙෂලි වෙන්නේ මේකෙදී ඇවිල්ලා මේ ග්ලාස් එකේ ඇයි මේ කොටු කොටු තියෙන්නේ. ඔයාලට ඕකෙදී ඇවිල්ලා ඔයාගේ ෆ්‍රිජ් එකේ උතර වතුර එකතු වෙලා ස්ප්‍රින්කල්ස් වගේ ආපෝ වගේ එළවලු වලට වැටෙන විදිහට තමයි ඒ ෆ්‍රෙෂ් බැලන්සර් කියන ඒ බාස්කට් එක හැදිලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි මේ ෆ්‍රිජ් එකේ මේ පැත්ත තියෙන්නේ. ඉතින් අපි මේකේ මේ පැත්තට ගියාම ඔයාලට අර මල්ටි එයර් ෆ්ලෝ කියන එක මෙතනක් දකින්න ඉඩ පේනවා. ඒට අමතරව මෙතන ෆ්‍රීසින් සෝන් එක, ඒ විදිහටම ඔයාලට මේකේ බලා ගන්න පුළුවන් පොසිබිලිටි එකක් තියෙනවා. ඒ වගේම මෙතන තමයි තියෙන අයිස් බොක්ස් එක. මෙතන ස්පේස් ප්ලස් කියලා තියෙනවා. ඔයාලට මෙතන ඕනේ නම් ඔයාලට අයිස් බොක්ස් එක පාවිච්චි කරන්නේ නැතිනම් ඔයාලට මේ අයිස් බොක්ස් එක ගලවලා අයින් කරලා ඔයාලට වෙනම ට්‍රේ එකක් මෙතන හයි කරගැනීමේ හැකියාවකුත් තියෙනවා. එතකොට ඔය ටික තමයි මේ මේන්ලි මම හයි එන්ඩ් එකේම තියෙන ෆ්‍රිජ් එකක් වලට අරගෙන එක්ස්ප්ලেইন කළේ. මේකේදී ආවිල්ලා මේකේ තියෙන ඔප්ෂන්ස් ටිකම අඩුවෙවි තමයි මේ ෆන්ක්ෂන් වෙලා තියෙන්නේ. ඉතින් මේකේදී ආවිල්ලා සාමාන්‍යයෙන් මීට වඩා ෆන්ක්ෂන් එක එක අඩු වෙන්නේ ඔප්ෂන්ස්. මේකේදී දැන් මේකේ ඩෝ ඉන්ඩෝ තියෙනවා. මේකේ ඩෝ ඉන්ඩෝ නැහැ. මේකේ ඩිස්පෙන්ස් එකක් නැහැ, ඩෝ ඉන්ඩෝත් නැහැ. ඉතින් ඔය කියන වෙනස තමයි මේ රෙෆ්‍රිජරේටර්ස් අතර තියෙන්නේ. ඉතින් thank you ඔයාලා මගේ වීඩියෝ එක බැලුවට. ඉතින් ඇත්තරම මාව ලයික් කරන්න, subscribe කරන්න, comment කරන්න, අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ෂෙයා කරන්න, ඔයාලගේ යාළුවෙටත් බලන්න. මොකද ඔයාලගේ කට්ටිය කවුරු හරි ඉන්නවනම් මේ රෙෆ්‍රිජරේටර් එක ගන්න බලාපොරොත්තු වෙන, ඒතොර යාට අයිඩියා එකක් ගන්න පුළුවන් මේ රෙෆ්‍රිජරේටර්ස් ගැන. ඉතින් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න, ඊළඟ වීඩියෝ එකත් බලන්න. එහෙනම් අදට අපි කියලා නම් thank you very much මගේ වීඩියෝ එක බැලුවට.